මොකෝ වෙන්නේ? කොහෙද? මොකුත් නැද්ද? මොකුත් නැත්තේ ඇයි? තියෙනවා තියෙනවා. මම එන්න දෙහනම් ඔය පැත්තේ. වරින් වරින්. වාවද? වාවා. කො මොන මොනවද තියෙන්නේ? ඈ මොන මොනවද තියෙන්නේ? තියෙනවා තියෙනවා. මොකද බම් මේ උඹේ මූණ නාලු වෙලා ඒරු එට්ටු වෙලා එම්බරු පත්තු වෙලා. අපි අලි ප්‍රශ්නෙක බං ඉන්නේ. හරි හරි මොකද්ද කියපන්කො ප්‍රශ්නේ? අලි ප්‍රශ්නේ අබ්බා. හරි මොකද්ද කියපන්කො ඉතින් ප්‍රශ්නේ? අලි ප්‍රශ්නේ අබ්බා. හරි හරි ඉතින් මොකද්ද කියපන්කො ඉතින් ප්‍රශ්නේ? මේ අලි ප්‍රශ්නේ අබ්බා. අයියෝ ඉතින් කියපන් මොකද්ද අලි ප්‍රශ්නේ? ඒක තමයි බං කිව්වේ අලි ප්‍රශ්නේ. අලි ප්‍රශ්නේම තමයි. ඈ අපේ ගමට අලි ගහනවා බං. අයියෝ 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 කියන්නේ වෙන මොක්කුවත් නෙමේ ගහන්නේ අලි. අනේ මන්ද මුකුත් නැද්ද? තියෙනවා. මොනවද තියෙන්නේ කියපන්? මං කිව්වේ ඉතින් අලි ප්‍රශ්න තමා තියෙන්නේ. එහෙම නෙමේ වෙන මොකුත් නැද්ද පොඩ්ඩක්. ඇයි නැත්තේ? ගමට අලි පැන්නාම වගා සේරම විනාශ කරන කුරක් කන්ද පොල්ද කෙසෙල්ද අරවද මේවද සේරම ඉවරයි. බඩ ඉරිඟුද? මේ අලි ප්‍රශ්නයක් ගැන කියනු දැන් උඹලා ඔය අලි ප්‍රශ්නය ගැන කාමවත් දැනුවත් කරේ නැද්ද? ඇයි නැත්තේ වනජීවීක දැනුවත් කරා. ආයාල ඇවිත් අලි වෙඩි දාලා අලින් එලෙව්ව. නෑ යාලාවේ නෑ. ඈ යාලාවෙත් නෑ අලි වෙඩි එව්වෙත් නෑ. ඈ ඇමති කෙනෙක් කව කැමරා උගුත්තලා. ඒ මොකද? දන්නේ. ඈ නිකවද වගේ. අනේ වන්දයි දින්නේ දැන් ඔය ප්‍රශ්නේ විසඳන්න මොකද්ද බං කරන්නේ? ප්‍රශ්න විසඳන්නේ ඉතින් උත්තරයක් හොයාගන්න බැයිනේ නේ. එතකොටනේ ප්‍රශ්නයක් කියන එකක් විසඳෙන්නේ. දේශි නැහැනේ බං මේක විසඳන එක. මේක අලි ප්‍රශ්නයක්නේ. ඒක තමයි මං උඹට කිව්වේ අපි අලි ප්‍රශ්නෙක ඉන්නේ කියලා. පුන පුනා කිව්වනේ. පුන පුනා. මේ ඔය අලියා කියන සතා බං ඕක මොකක්වත් ඉදුරු කරන්නේ. අහුවෙච්ච එක කනවනේ. අහුවෙච්ච එක කනවා. ඈ පොඩ අහපංකෝ. ඔය අලියා කියන සතා උඹලා ගියා ඌට මොලේ තියෙනවා කියලා. ඌට මොලේ තියෙනවා නම් බං මේ දුප්පත් අයිසක මිනිස්සුන්ගේ වගාවලට හානි කරයිද? නෑ නෑ කියන එක අහපංකෝ. ඈ ඔය අලියා කියන සතාට ඕ බඩගිනි ඇදුනාම ඔක්කොම කනවා කියන එක අහපංකෝ. මොකද්ද? ඔය අලියා කියන සතාට බං මේ යම් දෙයක් තේරුම් ගැනීම හැකියාව තියෙනවා. උඹලා පොඩ්ඩක් කියලා බැලුවේ නැද්ද මේ අර නයාට කියන්න වගේ? මොකද්ද නයාට කියන්නේ? අනේ අලිහාමි අපේ ගමට බයින්න එපා. අපි අසරණ මිනිස්සු. ඈ එහෙම කිව්වේ නැද්ද? අපේ ගමට පණින්න එපා. පැනපැන අපිට පහර දෙන්න එපා. පැනපැන අපේ වතුකොටු විනාශ කරන්න එපා. පැනපැන නෙමෙයිනේ බං අලි ඇවිදගෙන නේ ගමට එන්නේ. හරි හරි ඉතින් කියලා බැලුවේ නැද්ද? අලිහාමි අලිහාමි අපේ ගමට එන්න එපා කිව්වේ නැද්ද? කිව්වා බං කිව්වා. ඒත් බං එහෙම කිව්වා කියලත් අලි නාහෙට අහන්නේ. හරි හරි ඉතින් උඹලගෙන වැරද්ද. ඇයි නාහෙට කියලා වැඩක් නෑ බං. අලියාගේ කනට කරලා කියපන් ඇහෙන්න. එයා අලියෙක් ආපු වෙලාවක මං උඹට කියන්න. ඈ උඹ ගිහිල්ලා අලියාගේ කනට කරලා කියපන් කො මේගොල්ලන්ගේ ගමට එන්න එපා කියලා. එතකොට ඉවරනේ. මේ හබංකො දැන් ඔය උඹලගේ ගමට එන අලි වැඩිපුරම කැමති මොනව කන්නද? ඒව නම් කියන්න දන්නේ නෑ බං. ඈ අන්තිමට ගමට අලි ආපු වෙලාවේ උන් මුලින්ම පැන්නේ අපේ ලොකු පුංචි තාත්තා ඉන්නේ. ලොකු පුංචි තාත්තගේ? ලොකු පුංචි තාත්තලාගේ ලොකුම එක්කෙනා පුංචි එක්කෙනා. ඕ එයාගේ කුරක්කන් හේනට තමා මුලින්ම පැන්නේ. එහෙනම් අලි වැඩිපුරම කැමති කුරක්කන් කන්න වෙන්න ඇති. ඒක නම් දන්නේ නෑ. හැබැයි ලොකු පුංචි තාත්තා දැන් වැඩිපුර කැමති අලි මස් කන්න. එයා කිව්වා. ඈ ඕ අවුල මං ඔක කනෝ කිව්වා. ඒව නෙමෙයි බං. ඕ ඔය කිව්වට අලි එක්ක කන්න බෑනේ හෙම්පිටි. එහෙම නෙමෙයි. ඈ මේ අලි ප්‍රශ්නෙට අපි විසඳුමක් හොයමු බං. කොහෙද? ඈ කී දෙනෙක්ගෙන් කී පාරක් කිල්ලුවද අලි වැටක් ගහලා දෙන්න කියලා? මැති ඇමතිලාගෙන්. මැති ඇමතිලාට නම් බං අලි වැටවල්ක ගහ ඉන්න වෙලාවක් නැතු ඇති බං. ඈ මේ තුමන්ලට යටිමඩි ගහ ගන්න තියෙන වෙලාවනේ බං. බගියන්නේ මැතියම දුවරුන්ට කොච්චර කිව්වද කියනවා නම් අලි වැටක් ගහලා දියල්ලා කියලා. අන්තිමට අලින්ට අපි ඊපු දේ ඇහිලාද කොහෙද? උන්ට අපි ගැන දුක හිතිලා උන් ඇවිත් වැටක් ගහලා කියලා. ඉතින් කොහොමද ඒත් අලි එන්නේ?
වැඩේ කියන්න බං අනිත් පැත්තේ අලි රංජුවක් ඇවිත් ඒ වැටත් කඩලා ගියා. අනිත් පැත්තේ අලි කිව්වේ? අනිත් පැත්තේ අලි කිව්වේ බං. උන් අපි වගේ නෙමෙයිනේ බං. එකාට එකෙක් නෑ. අපි වගේ ඒව සමගියෙන් සන්තෝෂයෙන් සමදානෙන් ඉන්න එකාට එකෙක් නෑ. දෙකට බෙදිලා තුනට හතරට බෙදිලා ඉන්නේ. ගන්න දෙයක් නෑ. අලි දෙකට බෙදිලා දෙන්නේ. ඇයි නැත්තේ දෙකට නෙමෙයි තුනට හතරට බෙදිලා ඉන්නේ. එහෙම. ආව්. එක එකාට හොඬ වැර දික්කර ගත්ත ගමම්මයි කොයි වෙලේ බැලුවා. මිනිස්සු එහෙම නෑනේ බං. ඕ මිනිස්සු එහෙම නෑ. ඉතින් මිනිස්සුන්ට හොඬ වැලක් නෑනේ. මිනිස්සු දික්කර ගන්න එකිනෙකාට ඇඟිල්ලනේ. ඈ ඇඟිල්ලනේ දික්කර ගන්න. උඹ වැරදි. මම වැරදි. මාරි ඔබ වැරදි වැරදි එහෙමනේ ඇඟිල්ල නෙදික් කරන්නේ නිකවට වගේ අලි ඇවිල්ලා උන් ඔහෙ එනවා කොහොම කෙරුවත් නවත්තන්නට බෑ මේ දැන් අපි මේ උඹලා ගමට අලි පණින එකට මොකක් හරි දෙයක් කරමු. උඹ කියන්නේ මොන වගේ දෙයක් කරද්ද හොඳ? මේ ඈ අපි ධූරියන් ගේමුද? ආ අලි මේ ධූරියන් ගස් ඇටින් යන්න බයයිලුනේ. ධූරියන් ගෙනත් ගම වටේම දාන්න උඹ කියන්නේ. ඕ නෑ බං. එහෙනම් අපි ධූරියන් ගෙඩි දෙක තුනක් ගෙනහල්ලා කමුද? එනේ උඹ මේ ධූරියන් ගන්න හදා ගන්න මට වැඩ නිින්ද යන්නේ නෑ බං. ඈ මට වැඩ නිින්ද යන්නේ නෑ. ආයිදී ඒකට නම් ඉතින් ඔය දොස්තර කෙනෙක් හම්බෙලා බෙහෙත් ටිකක් ගනි. නෑවන් නිින්ද නොයන්නේ මේ අලියෙන නිසා. ඈ අලියෙනකන් අපි බලන් ඉන්නවද බං ඇහැරිලා? ඉතින් ඇයි බං අලියෙනකන් ඇහැරිලා බලන් ඉන්නේ? අලිය ආවට පස්සේ ඇහැරියන්කෝ. ඈන්න කිව්වා. මේ මම කියන්නද ගමට අලියෙනවට හොඳම විසඳුම. කීපන් කීපන්. අලි එද්දි ඈ උඹලා සේරම ගමේ ඔක්කොම මේ ගමෙන් වෙන ගමකට ගිහිල්ලා හිටපන්. අලින්ත කට උත්තර නැහැ එතකොට. ඈ ඇයි ඉතින් ගමට පැන්නට වැඩක් නැහැ. ගමේ මිනිහෙක් එකෙක්වත් නැහැ. ඔක්කොම ගිහිල්ල වෙන ගමකට. අනේ උඹේ මෝඩ විසඳුම්. ඈ හරි 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 හරි. අපේනේ මෝඩ විසඳුම්. එහෙනම් මං ගියා. උඹ යනවද? මම යනවා. මේ උඹල ගම්බුල් ගායේ එහෙම හැදිලා අලියක් එහෙම වුණ වුණෝදින් මොල්ලෙක් දියන් ආ අලියක්ක අලියක්ක දෙන්නම් ගමකට නිකවට වගේ. ඒයි ඒ මංගා ඒ ඕ බේ කොච්චර කාලෙකට පස්සේද බා? ඒක තමයි කියන්නේ. ඔයද බා මෙච්චරකන් ගීලිදි ෆෝන් වැඩ කරන්නේ නැහැ උඹේ. ෆෝන් එක මේ නම්බරේ වෙනස් කරානේ බා. මේ පොඩි ගෙස් එකක් ගිහින් මේ ඉරි ඉරි ඉන්නෝ ඉන්නෝ. මේ මොනව හරි කරමුද? ඈ යම් මොනව හරි කරමුද? ආ යම යම. එහෙනම් මේ අදුමත් දාගනින්. මේ මං උදැල්ල කරන් එන හේනක් තියෙන කොටමුව. හේන් කොටන්න නෙමෙයි බං. ඈ කාලෙකට පස්සේ ආලුවෙක් ආවහම හේන් කොටන්න එක්කන් යනවද? ඉතින් උඹමනේ කිව්වේ මොනව හරි කරමු කියලා. ඒ එහෙම නෙමෙයි. දන්නේ නැද්ද? එහෙම වුණා හරිනේ. හරියට එහෙම කරු කරු. මේ ඈ දැන් උඹලගේ ගමට අලියෙන් නැද්ද? දැන් එක අලියෙක් එන්න නෑ. මරුනේ. මොකද්ද මරු? එක අලියෙක්වත් එන්න නැත්ද? ඇයි මරුනේ? ඈ බං මම කිව්වේ ඉස්සර ගමට ආපු අලින්ගෙන් එක අලියෙක් එන්න නැද. ඈ ඒ කියන්නේ තාමත් අලියෙනවද? මම අඩරෑ ඉන්න හිතන් ආවේ. මේ එහෙනම් මේ මට පොඩි වැඩ වගේක් තියෙනවා. මේ දැන් රෑට අලියෙනවනම් මේ මට වැඩ වගේක් තියෙනවා. මං යනවා. ජාංගෝ. ඈ දැන් අපිට අලි ප්‍රශ්න නෑ බං. ඈ ඒත් අනේ වන්ට මොනවා කියනවද කියලා. තාම අලියෙනවලු. අලි ප්‍රශ්න නැල්ලු. මෙයා බං. ඈ දැන් අපේ ගමට එන වනාලි අපි එක යාළුවයි. ඈ ඉස්සර තිබිච්ච කරදර දැන් නෑ. උන් අපිත් එක්ක ගජමිතුරුයි දැන්. ඒත් මොකද්ද බං ඒත් කියන්නේ? ඒත් බං අලි ඇවිල්ලා ගමට ගාපු කාලේ ගමට ආපු හැමතිව ගමෙන් එලෝ ගන්න බැරි එක තමයි දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකක් කියන්නේ? ඕ මේක හැම එකටම ඇඟිල්ල ගන්නවනේ. වලක් කපන්න බෑ. අයියෙන් සින්දුවක් කහන්න බෑ. ඈ කොල්ලෙකුට පාරක තොටක බහැලා යන්න බෑ. කිසිම නිදහසක් නැති කරානේ. පුදුම රැඟිල්ලක් බං රඟපාන්නේ. ඈ උඹ කියන්නේ බං සුපර් ස්ටාර් රජනිකාන්ත් හිතන් පරාදයි මේ මිනිහලන්. ඈ ඕ මිනිහාගේ රඟපෑම මම පාරේ නිදා ගන්නවා බයිනවා එක්ක කෙලියයි. ඔව් ඇමතිලාව එලවන විදිය මන්තර එහෙම නැද්ද? අලි මන්තර නම් තියෙන. ඇමතිලාව එලවන මන්තර එහෙම දන්නේ නැහැ.
නිකමට වගේ. හෑ? ඕ මේ. නගුන්නේ මම මේ උදව්වක් ඉල්ලගෙන ආවේ. මොනවද මහත්මයා මේ හිඟන්න වෙච්ච අපෙන් උදව් ඉල්ලන්නේ? මගේ තරහකාරයෙක් ඉන්නවා. මට විනිහව හිඟමනට වැටෙන විදිහට වැඩ කරව ගන්න ඕන. හොඳයි මහත්මයා. එතකොට දැන් ඔය කියන ඔබතුමාගේ තරහකාර මහත්මයාට ඇස් පේනවද? ආපෝද ඇස් පේනවකට. කොන්ද? ආපා අපිට වඩා කොන්ද ගලින් තියෙනවා. හැබැයි අපරාධි කියන්න බෑ. මිනිහා කොරයිද? කොරයිද නොකරයිද කියලා නම් මන් දන්නේ. මට මිනිහව හිඟමනට වට්ටෝල දුන්න නම් පාරට වට්ටන්න උනෝ කවුද? Oh, my God.